අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ඩබවන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අද ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පෙරවරු 10ට ඉන්දියාවෙන් තෙල් ගන්න හදන ඇමති ගාමිණි ඉදිරියේදී කිරිපත් වෙනුවට කොම්පිට්ටු හදන්න ජනතාවට සිද්ධ වෙයි පී හැරිසන් කියයි දැන් දේශීය පුවත් නවවන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අද ආරම්භ වීමට නියමිතයි එෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පෙරවරු 10ට සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ සිදුවනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා පෙරවරු 10ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයද ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ හෙට දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙම උත්සවයේ ඉතා චාම්ම පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි පැවැත්වීමද නතර කර තිබෙනවා පෙරවරු 9:30ට ආරයි තමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමයි සිදුවන්නේ ඉන් අනතුරුව කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතාගේ පැමිණීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර ඉන් පසුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ එහිදී කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියකට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිතව තිබෙනවා වේත්‍රධාරී නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යාම පසුව සිදුවනවා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව සභාව කල් තැබීම සිදුවනවා ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේපැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබෙනවා නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභා වාරයේ උත්සවාකාරයෙන් විවෘත කිරීම අවස්ථාවට විදේශීය රාජතාන්ත්‍රිකයින් හිටපු ජනාධිපතිවරුන් අග්‍රාමාත්‍යවරුන් අග විනිසුරුවරුන් උපරමාධිකරණ විනිසුරුවන් හා නීතිපතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරියුම් කර ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ ඉන්ධන හිඟය නිසා විදුලි කප්පාදුවක් අත ළඟටම ඇවිල්ලා විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ ගැන විටින් විට දවසින් දවස විවිධ ප්‍රකාශ මාධ්‍යයට කරනවා ඉන්ධන ප්‍රශ්නේ විසඳ ගන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග තීරණාත්මක සාකච්ඡාවක් කරනවා කියපු ඇමතිතුමා දැන් කියන්නේ IOC ඉන්ධන ගන්න අද සාකච්ඡාවක් ආරම්භ කරන බවයි රට තුල ක්‍රමක්‍රමයෙන් ඉන්ධන අර්බුදයක් වර්ධනය වෙමින් පවතිනවා එහි එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස විදුලි බල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා මේවන විට විටින් විට විදුලි කප්පාදුවකට යාමට සිදුව තිබෙනවා කැලණිතිස්ස බලාගාරයට ඩීසල් නොලැබීම නිසා මීට දින කිහිපයකට පෙර විදුලි බල උත්පාදනය ඇන හිටියා යලිත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් ලබා දීමට එකඟ වීමත් සමග දින 3ක් වැනි කෙටි කාලයක් සඳහා යාන්තම් විදුලිය ලබා දෙන්න හැකියාව විදුලි බල මණ්ඩලයට ලැබුණා ඒත් ඒ දින කිහිපයක් දැන් පසු වෙමින් තිබෙන්නේ විදුලි බල අමාත්‍යවරයා නම් පොරොන්දු ලබා දෙනවා විදුලිය කපන්නේ නැහැ අඛණ්ඩව විදුලිය අපි දෙනවා කියලා ඒත් පවතින අර්බුදය නිසි ලෙස හඳුනාගෙනද ඇමතිතුමා එවැනි ප්‍රකාශ කරන්න කියලා පැහැදිලිවම ජනතාවට ප්‍රශ්න කරන්න වෙනවා අපේ විදුලි බල ඇමතිතුමා කියන දේවල් පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ජනතාවට මතු උනේම ඇමතිතුමා කරන්ට් කපන්නේ නැහැ කියලා පැයයි දෙකයි ගත වෙන්නේ විදුලිය කපන්න කාලසටහන් විදුලි බල මණ්ඩලය නිකුත් කරන්න පටන් ගත්තා අකණ්ඩව විදුලිය දෙනවා කිව්වට සැරින් සැරේ විදුලිය කපන්න පටන් ගත්තා ඒ විදිහට ඇමතිතුමා දින ප්‍රකාශ කළා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉන්ධන අර්බුදය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් සිදු කරන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යට තවත් ප්‍රකාශයක් කරනවා ඒ තමයි ඉදිරියේදී අකණ්ඩව විදුලිය ලබා දීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගන්නට ලංකා IOC ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා හෙටින් ආරම්භ කරන බව මේ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යට කළ ප්‍රකාශය
ජනතාව චෝදනා කළේ ඇමතිතුමා කරන්ට් එක කපන්න නැහැ කියලා කිව්වා. නමුත් විදුලි බල සාමාන්‍ය අධිකාරීතුමා කිව්වා විනාඩි 40ක් මේ කරන්ට් එක කැපීමක් සිදු කරනවා. ජනතාවට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් අපි උත්සාහ කරේ විදුලි විසන්ධ කිරීමක් නැතුව යන. නමුත් ඉල්ලුමට සරිලන ධාරිතාව නැත්තම් ඉංජිනේරු මහත්තුරුන්ට සිද්ධ වෙන එක පාලනය කරන්න. ඒ නිසා තමයි අවම ප්‍රමාණයක් ඒගොල්ලෝ විදුලිය කප්පාදු කරේ. මම ඒ ගැන ඒගොල්ලන්ගේ විමසුවා මේ. කන්දේල ඇමතුමා ප්‍රකාශ කරනවා පෙර ඉල්ලීමක් කරේ නැති නිසා තමයි මේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ කියලා. කන්දේල ඇමතුමාගෙන් ඉල්ලන දෙයක් නැහැ. විදුලි බල අමාත්‍යාංශයේ තාප බලාගාරවලට ඕන කරන විදුලිය ඒ අනුවම හැමදාම තෙල් සංස්ථාවට දීලා තියෙනවා. ඔබතුමාට සාතික කරන්න පුළුවන්ද ඉදිරියේදී විදුලි බලය කප්පාදුවක් සිදු වෙන්නේ නැහැ කියලා. අපි ඇත්ත වශයෙන්ම මාංශයනේ කප්පාදුවක් නැතුව යන්නේ. ඉතින් කවුරු හරි කඩා කප්පල් කාර්ය කෙනෙක් අපේ ප්ලාන්ට් එක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණේ නැත්නම් යන්න. දවස් 3කට පමණයි දැන් ඉන්ධන ප්‍රමාණවත් වෙන්නේ. ඒ හින්දා අපි විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමගින් හරි අපිට ඉදිරි දවස් කිහිපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඒක සහතික වෙන්න පුළුවන්ද? බෑනේ මම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න හෙට කියලා. මමත් ඕනනම් එන්නම් ඒකට කියලා. ඒ කියන්නේ දවස් 3ක් සඳහා මේක විදුලිය කැපෙන්නේ නැහැ කියන එක දැන් සහතික කරන්න පුළුවන්. ඔව්. එතකොට 22 වෙනකන් අපි කොහොම හරි මේ තෙල් හොයා ගන්න ඕනේ දුවන්න. රට තුල දැවැන්ත විදුලි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුල විදුලි ඉංජිනේරුවන් මේ වන විට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සූදානම් වනවා. ඒ විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරමින් ප්‍රති සාකච්ඡාවක් පවත්වමින් විදුලි ඉංජිනේරුවන් අවධාරණය කර සිටියේ නව සාමාන්‍ය අධිකාරීවරයාට එරෙහිව තමන් හෙට ලෙඩ නිවාඩු දමන බවයි. අපි විදුලි අර්බුදයේ කියන්නේ විශේෂයෙන්ම තෙල් ප්‍රශ්නයක් තියෙනවා 22 දවෙනකන් තමයි දැවි තෙල් තියෙන්නේ 22 දවෙනකන් දැවි තෙල් ලබා දෙනවා කියලා පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණත් දැනට දැවි තෙල් තියෙන්නේ අපිට හෙට දිනේ දක්වා පමණයි ඒ වගේම ඩීසලුත් හෙට දිනෙන් ඉවර වෙනවා ඊට පස්සේ තෙල් කොහොමද ලැබෙන්නේ කියන එක මත තමයි විදුලිය ලබා දීම කොහොමද කියලා තීරණය වෙන්නේ තෙල් නැව් දෙකක් ඇවිල්ලා මුහුදේ තියනවලු ඉතින් ඒවට ඩොර දෙන්න බැරුව මේ ප්‍රශ්න නිසා තෙල් ලබා ගැනීමට නොහැකියාවක් තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා අත්වල බැඳගෙන මේ තෙල් ප්‍රශ්නයට මේ විදුලි අර්බුදයට කොහොමද මුහුදේ දෙන්න කියලා කටයුතු කළ යුතුව තිබියදී ඒතොර මේ අපේ සභාපතිතුමා සහ අපේ සාමාන්‍ය අධිකාරීවරයා කලේ වෙනත් අර්බුදම මවමින් හිටියා ඔවුන්ගේ වෙන ව්‍යාපාරික අරමුණු කරා යන්න දූෂිත ගනුදෙනු කරන්න. ඒක තමයි සිද්ධ වුනේ. අපේ සභාපතිතුමා ව්‍යාජ සාමාන්‍ය අධිකාරීවරයෙක් පත් කරලා තියෙනවා. අපි එදා කිව්වා යුගදනවි ගිවිසුමට සාක්ෂි අස්සම් කරපු මහත්වර දෙන තමයි මේ. ඒ ව්‍යාජ සාමාන්‍ය අධිකාරීවරයා පත් කිරීමට අපේ සම්පූර්ණ අපගේ විරෝධතාවය පළ කරලා අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යනවා. අපි හෙට උදේ 10ට විදුල මණ්ඩලයේ ඉංජිනේරුව ප්‍රධාන කාර්යාලයේ ඉදිරියට රැස් වෙනවා. අපි සාමකාමී උද්ඝෝෂණයක් කරනවා. අපි හෙට රොස්ටර් ඩියුටිස් වල ඉන්න ඉංජිනේරුවන් හැර අනිත් අය සියලුම දෙනා හෙට ලෙඩ නිවාඩු දානවා අපිට ශනිකව මේ සඳහා විසඳුම් ලබා දුන්නේ නැතුනොත් අපි අනිද්දා දිනේ ඉඳන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹෙනවා දින කිහිපයකින් වැඩ වර්ජනයක් දක්වා යන ක්‍රියාදාමයක් බඩපත් වේ පිරිපාදුව නවත්තලා රටට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න බැහැ කියලා කණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසුවේ ඉක්මනින්ම තෙල් පිරිපහදුව විවෘත කළ යුතු බවයි. මේ වෙනකන් අපේ රටේ ඉන්ධන හිගයක් ඇති නොවන ආකාරයට ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව රජයේ විදිහට මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. අද වෙනකොට මේ ජල විදුලිය හිඳීමත් එක්ක විදුලි බල මණ්ඩලයට දැවැන්ත විදිහට ඉන්ධන අවශ්‍යතාවයක් ඇතිලා තියෙනවා. ඒ නිසා මේ ඉන්ධන සපයන්න නම් අනිවාර්යයෙන්ම පිරිපහදුව ආරම්භ කරන්න ඕනේ. මේ මොහොත වෙනකොට දෙවන වරටත් පිරිපහදුව ක්‍රියාකරුම් කටයුතු නවත්තලා තියෙනවා. එනිසා පිරිපහදුව පවත්වාගෙන යෑම තීරණය වෙන්නේ මෙරටට ගෙන්නන බොරතෙල් අනුව. එනිසා මේ බොරතෙල් ගෙන්නීමේදී දැවැන්ත ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ මාසේ 25 26 එන්න තියෙන නැව තවමත් පිරවුම් කටයුතු ලෝඩින් කරලා නැහැ කියන කාරණාව තමයි තියෙන්නේ. පිරිපහදුව නවත්තලා ඉදිරියේදී මේ රටට අවශ්‍ය කරන දැවිතෙල් ඒ වගේම අවශ්‍ය කරන ප්‍රමාණයට අවශ්‍ය කරන ඉන්ධන සපයන්න බැහැ කියන කාරණාව බොහොම පැහැදිලිව කියනවා. ඉල්ලීමක් කරන සියලු බලධාරීන්ට මේ බොරතෙල් ගෙන්නා ගැනීම සඳහා තමන්ට කරන්න පුළුවන් කැපකිරීමක් කරලා මේ බොරතෙල් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මහකන්නේ අස්වනු නෙලීම දැන් ආරම්භ වෙලා කාබනික රසායනික කඹ ඇදිල්ල නිසා රටේ මිනිසුන්ගේ බඩේ ගින්දර නිවන්න සහල් පිට රටින් ගෙන්වන තැනට අදපත් වෙලා ඒ හිතපු තරම් අස්වැන්නක් වී වගාවෙන් ලැබිච්ච නැති නිසායි මෙහෙම ගියොත් ඉදිරියේදී කිරිබත් වෙනුවට වැලි වලින් කොම් පිටු හදන්න ජනතාවට සිද්ධ වෙයිද මේ පොහොර ඇත්ත කතාව අපේ රටේ ප්‍රධාන ආහාර වේල බත්
බත සපයන්න 2020 වසරේදී හෙක්ටයාර ලක්ෂ 12කට අධික කුඹුරුවල වී වගා කළා. ඉන් ලබාගත් අස්වැන්න මෙට්‍රික් ටොන් 51 ලක්ෂයකට අධිකයි. 2022 වසරේ මුල් මාස ත්‍රිත්වයේදී මහකන්නේ සඳහා වගා කළ ගොයම් කැපීම ඇරඹෙනවා. මහකන්නේ අසුණු නෙලීම ඇරඹෙන්නේ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවලින්. ඊයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් අසුණු නෙලුවා. ඒ සෑම ගොවියෙක්ම සිදු කළ චෝදනාව තමයි අස්වැන්න හරි අඩකටත් වඩා අඩු වෙලා කියන කතාව. මෙහෙම හරි අස්වැන්නක් ඉතිරුනේ අන්තිම කාලේ ගොයමට දාපු යූරියා ටිකෙන් කියන කතාව ගොවින් බොහෝ දෙනෙක් පැවසුවා. තාමත් අනුරාධපුර පොළොන්නරුව පැත්තේ කුඹුරු බොහෝමයක කරල් පීදිලා නැහැ. කරල් පීදෙන්න ගොයමේ බණ්ඩියවත් නැහැ කියලා අනුරාධපුර මැදවච්චිය රඹෑව ගොවින් පවසනවා. යූරියා ගහපු ගොයම මෙන්න මේක දැන් මහ බණ්ඩි. මහ බණ්ඩි ඇතුලේ තිබිච්ච කරල මේක. මේක යූරියා ගහපු එක. දෙකම එකම වයස එකම දවසේ ඉහිපුවා මෙව්වා. මේක මොකක්වත් නැහැ. එතකොට මේ කනදරය අපි කන්නේ මොනවද? අපි ගොවිතැන් කරන හින්දා නේද උන් ওই පුටුවල ඉඳගෙන කන්නේ. අපිට බත් නැත්තම් උන්ටත් බත් නැහැ තමයි. දැන් අපේ රටේ වීවගාව ගත්තාම ගොවීන් පිරිසක් අස්සන්න නැතුව ලත වෙනවා. තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර දාලා වැඩදුරු තැන යූරියා දාලා යම් අස්සන්නක් ලබාගෙන. තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර විතරක්ම දාලා සරු අස්සන්නක් ලබාගෙන. මේ කාබනික පොහොර නිසා ලැබුණු ප්‍රතිඵල අපට වැරදුනේ කොතනද? පිරිසක් සාර්ථක වෙන්නත් තවත් පිරිසක් අසාර්ථක වෙන්නත් සිදුවෙච්ච හේතු මොනවද? බඩේ ගින්දර කාටත් පොදුයි. ඒ ගින්දර නිවන්න දැන් සහල් පිට රටින් ගේන්නත් සිද්ධ වෙලා. යාපාන රජයේ යටතේ වක්කඩ කැඩුවා වගේ ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. ඒ සඳහා දරලා තියෙන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 301ක්. ඉතිහාසයේ අඩුම සහල් ප්‍රමාණය ආනයනය කරලා තියෙන ගිය වර්ෂයේ 2020 මෙට්‍රික් ටොන් 16ද. අපි ප්‍රතිඥාවක් දුන්න සහල් ආනයනය කරන්න ඉඩ දීමෙන් පසු මේ වර්ෂයේ පුරාවටම නාඩු කිලෝවක් තත්ස මගින් රුපියල් 105ට වඩා වැඩිය විකුණන්නේ නැහැ. සම්බ කිලෝවක් රුපියල් 130ට වඩා වැඩිය විකුණන්නේම නැහැ. මං අහනවා ආණ්ඩුවේ මොකද්ද මේ දෙබිඩි පිළිවෙත කාබනීකරණයකට ගියේ පාරිභෝගිකයට වස විස නැති ආහාර දෙන්න ඕන කියලා ජනාධිපතිවරයාගේ න්‍යාය. හැබැයි එහෙම තියද්දි බඳුළු ගුණවර්ධන කියනවා බලගේ වකුගඩු නෙමෙයි බොක්ක නෙමෙයි හදවත කුණු වෙලා ගියත් කමක් නැහැ තොපිට අපිට කණ්ඩ දෙන්න ඕනේ. ඒකින්ද පිට රටින් මොනව ජහජරාවක් කරි අපි ගෙනලා දෙනවා. තව සිංහල අවුරුදු වෙනකොට නාඩු කිලෝ එකක් රුපියල් 300 වෙනවා. අර හන්දි ගානේ කිරිපත් කාපිය උන්ට සිද්ධ වෙන්නේ මේ සැරේ හාල් වලින් කිරිපත් කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. කොම් පිට්ටු තමයි උයන්ද වෙන්නේ. මැදම අධිවේගී මාර්ගයේ දෙවන අදියර පසුගියදා ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුලදී රුපියල් ලක්ෂ 28ක් ඉක්ම වූ ආදායමක් උපයා තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ගත වූ පැය 12ක කාලය තුලදී රුපියල් මිලියන 2.8කට අධික ආදායමක් උපයා ඇති බව මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා. එසේම ගත වූ පළමු පැය 12 තුලදී මෙම මාර්ගයේ වාහන 13,583ක් ගමන් කර තිබෙන අතර කිසිදු රියානතුරක් සිදු වී නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය කිරීම එළඹෙන 20වනදා සිට ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා. ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ ගාස්තු පහත පරිදි වේ. කොළඹ සිට කුරුණෑගල දක්වා රුපියල් 390ක්ද කොළඹ සිට මහනුවර දක්වා රුපියල් 500ක් ද වෙනවා. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. ආණ්ඩුව බස් එකක් නම් ඩ්‍රයිවර් බස් එක ගෙනියන විදිය හරි නැහැ කියලා පේනවනම් මාර්ගයේ අපරීක්ෂාකාරීව නම් ධාවනය කරන්න ඉතින් බෙල් එක ගහලා කියලා හරි නවත්තන්න කියලා නැත්නම් කෑ ගහලා කියලා හරි බස් එකෙන් බහින්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් ඒ යන අලුත් ගමනට අපි කකුලෙන් අදින්නට සූදානම් නැහැ. සමහර අයට අස්ස කුලප්පු ඇති වෙලා තියෙනවා මේ හෙට ආණ්ඩුව පෙරලයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ආණ්ඩුවක් ගෙනියන්න 113යි ඕන. මෛත්‍රීපාල සිරිසේන එතුමට වෙලා තියෙන්නේ අර ඉලපතේ බුදියා ගත්ත බලලට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. මේ ප්‍රසිද්ධිය ගහන්නේ කැබිනට් ඇමතිවරු එහෙම නැත්නම් පොහොට්ටුවේ නායකයා නෙමෙයි. පොහොට්ටුවේ මේ හුජ්ජ කොල්ලෝ ටික දාලා තමයි ගස්සවන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බහැපන් එළියට කියලා. මගේ රසාව අඩ කරලා නැගෙන වෙයි. මගේ ජොබ් එක අඬ පෙරලද. තේරෙද අපේ යුතුයකම තමයි එක්සත් ජාතික පක්ෂයේ 20/23 මැයි මාස වෙනකොට මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. මුදල් අමාත්‍යතුමා එදා පොරොන්දුන ආකාරයටම මේ වර්ෂය තුලදී වැටුප් වර්ධක ලබා දෙන්න කටයුතු කරනවා පමණක් නෙමෙයි අර රජයේ නිලධාරීන්ට රුපියල් 5000 ගානේ වැටුප් වැඩි වුණ එකත් එකතු කරලා තමයි ඒ වැටුප් වැඩි කරන එක ලබා දෙන්න කටයුතු කරන්නේ. අපේ රට එක පැත්තක් විදුලිය දෙන්න ඇමරිකාවට දෙනවා, තෙල් බෙදන්න චීනට දෙනවා, ඉන්දියාවට තෙල් ටැංකි ටික දෙනවා, උතුරු නැගෙනහිර තෙල් ටික ඉන්දියාවෙන් බෙදනවා, රට වෙන කාගවත් කොලනියක් වෙනවා. ඕන ජඩ වැඩක් කරලා සුදු වැඳුම ගහගෙන මල් වට්ටි අරගෙන ගිහිල්ලා පන්සලක් ගානේ යනකොට ඒ දේශපාලඥයාට රැවටෙන යුගයට තිත තියන්න
සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක බොරු නොකියන ඇත්ත කියන අපේ ආණ්ඩුවක් ඒකරාශි වෙන්න ගෝලීය තත්ත්වේ නිසා එන්නත් පෝලිම වගේම යම් යම් පෝලිම් කීපයක් ඇති වෙලා තියෙනවා කලින් දවසේ සහ කලින් මාසේ පෝලිම වීඩියෝ කරලා දැන් පෙන්නන ආයතනක් තියෙනවා ඒ කෙසේ වෙතත් මේ පෝලිම් උත් ඉදිරියේදී අපි අවසන් කරලා කටයුතු කරන්න සූදානම් රජවරුන්ට ප්‍රශස්ති කියපු ඇම්බැට්ටියෝ හිටපු නිසා රජතුමාට ඇත්ත තත්ත්වය අවබෝධ වුණ නැහැ අද අපේ ජනාධිපතිතුමාට වෙලා තියෙන්නේ මේ ඇම්බැට්ටියෝ කරන ප්‍රශස්ති ගායනා වලට රැවටිලා මේ රටේ ඇත්ත ප්‍රශ්න යට ගැහිලා තියෙනවා දැන් අද රටේ මොනවද තියෙන ඇත්ත ප්‍රශ්න මොනවද ජනතුව දන්නේ නැහැනේ අපි ආදායම හොයාගෙන ආදායමේ වැඩ කෙරුවා මේගොල්ලෝ ආදායම අඩු කරගෙන දැන් හිඟාකක ලෝකේ වටේ යනවා ලැජ්ජයි හොඳයි ණය ගෙවන්න ආධාර ඉල්ලන එක අපි කියමුකෝ ප්‍රශ්නයක් නැහැ කියලා නමුත් අද මේගොල්ලෝ ආධාර ඉල්ලන්නේ මොනවටද අපේ රටේ ජනතාවට කන්න බොන්න දෙන්නත් ආධාර ඉල්ලනවා හිඟමනට වැටිලා අපිට ලැජ්ජයි එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.